ආයුබෝවන් කියලා පිළිගන්නව හැම දිනෙකම අද වීඩියෝවෙන් කතා කරන්නේ දකුණු ඇමරිකානු රටක් වන සුරිනාමය පිළිබඳව. ඇතරම සුරිනාමය සැලකෙන්නේ දකුණු ඇමරිකානු මහද්වීපයේ පිහිටා තිබෙන රටවල් අතරින් කුඩාම රට විදියට. ඒ වගේම මෙය ඉතාමත්ම කුඩා ජනගහනයක් සහ ආර්ථිකයක් සහිත වැඩි වශයෙන් කතාබහට ලක් නොවන රටක්. ඒ නිසා බොහෝ දෙනෙක් මේ රට පිළිබඳ විස්තර දන්නේ ඉතාමත්ම සුළු වශයෙන්. විශේෂයෙන්ම ආසියාවේ පුද්ගලයන්. මොකද ආසියාවත් සමගින් ඉතාමත්ම අඩු සම්බන්ධතාවයක් ඇති මහද්වීපයේ විදියට සැලකෙන්නේ දකුණු ඇමරිකානු මහද්වීපය. නමුත් කාරණා කිහිපයක් සඳහා සුරිනාමය දකුණු වාසියානුවන්ටත් ඉතාමත්ම සුවිශේෂී රටක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා අද වීඩියෝවෙන් මේ සුවිශේෂී කුඩා රට පිළිබඳ ඔබට වැඩගත් සියලුම විස්තර සොයා බලමු. භූගෝලීය වශයෙන් සුරිනාමය පිහිටා තිබෙන්නේ දකුණු ඇමරිකානු මහද්වීපයේ උතුරු කොටසේ. මෙහි විශාලත්වය වර්ග කිලෝමීටර් 163820ක් වෙනවා. දකුණු ඇමරිකාව කියන්නේ සාපේක්ෂව තරමක් විශාල රටවල් පිහිටා තිබෙන මහද්වීපයක්. ඒ නිසා සුරිනාමය වර්ග කිලෝමීටර් 163820ක් තරම් විශාල වුණත් මෙය සැලකෙන්නේ දකුණු ඇමරිකාවේ කුඩාම රට විදියට. නමුත් එය ශ්‍රී ලංකාවෙන් දෙකහමාර ගුණයක් විශාලයි. සුරිනාමය සමගින් දේශ සීමා බෙදාගන්නේ නැගෙනහිරින් ප්‍රංශ ගායනාව, දකුණින් බ්‍රසීලය සහ බටහිරින් ගායනාව. ඒ වගේම උතුරින් අට්ලාන්ටික් සාගරය සහ කැරිබියන් දූපත් පිහිටා තිබෙනවා. මෙහි රට අභ්‍යන්තරයේ විශාල වශයෙන් වැසි වනාන්තර, සැවනාබිම්, කඳු සහ ගංගා පැතිරී තිබෙනවා. ඒ අනුව සුරිනාමය සැලකෙන්නේ විශාල වශයෙන් ජෛව විවිධත්වයක් ඇති රටක් විදියට. ඇතරම සුරිනාමය තවත් විශේෂත්වයක් පවතිනවා. මොකද ලෝකයේ සියලුම රටවල් අතරින් භූමියට සාපේක්ෂව වැඩිම වනාන්තර ප්‍රතිශතයක් තියෙන රට විදියට සැලකෙන්නේ සුරිනාමය. ඒ අනුව මෙහි පවතින භූමියට සාපේක්ෂ වනාන්තර ප්‍රමාණය 96.2ක් වෙනවා. ඒ වගේම ලෝකයේ වැඩිම වනාන්තර වර්ග කිලෝමීටර් සංඛ්‍යාවක් ඇති රට විදියට සැලකෙන්නේ රුසියාව. ඊට අමතරව වැඩිම වනාන්තර වර්ග කිලෝමීටර් සංඛ්‍යාවක් ඇති රටවල් විදියට සැලකෙන්නේ බ්‍රසීලය, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, චීනය සහ ඕස්ට්‍රේලියාව. ඒ වගේම රුසියාවේ ඇති වනාන්තර ප්‍රතිශතය භූමියට සාපේක්ෂව 70%ක් වන අතර බ්‍රසීලයේ 64%ක් වෙනවා. මීට අමතරව ඉහත සඳහන් සියලුම රටවල භූමියට සාපේක්ෂව වනාන්තර පවතින්නේ 35%ක් පමණයි. ඇතරම ඒ රටවල් විශාල නිසා තමයි වැඩිම වනාන්තර වර්ග කිලෝමීටර් සංඛ්‍යාවක් පවතින්නේ. සුරිනාමයට පවතින නිවර්තන දේශ ගුණයක්. ඒ අනුව වසරේ වැඩි කාලයක් රට අභ්‍යන්තරයට ඉතාමත්ම තදින් වර්ෂාව ඇදහැලෙනවා. රටේ අගනුවර සහ විශාලම නගරයේ විදියට සැලකෙන්නේ අට්ලාන්ටික් වෙරළ තීරයේ පිහිටා තිබෙන පරමාරිබෝ නගරය. ඒ වගේම 2023 වර්ෂයේ වෙද්දී සුරිනාමයේ ජීවත් වෙන්නේ 630,000ක ජනගහනයක් පමණයි. මෙහි ජනගහනත්වය දක්වන්නේ වර්ග කිලෝමීටර් 1ට පුද්ගලයන් 3.9ක් විදියට. ශ්‍රී ලංකාවේ එමාගේ වර්ග කිලෝමීටර් 1ට පුද්ගලයන් 344ක් වෙනවා. ඒ අනුව භූමියට සාපේක්ෂව ඉතාමත්ම සුළු ජනගහනයක් සහිත රටක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්. එම ජනගහනයත් වැඩි වශයෙන් ඒක රාශී වී සිටින්නේ අගනුවර ආශ්‍රිතව. මොකද රටේ අනිකුත් සියලුම ප්‍රදේශවල වගේ පැතිරිලා තියෙන ඉතාමත්ම තද වැසි වනාන්තර. එම ප්‍රදේශවල වැඩි වශයෙන් ජීවත් වන බවට වාර්තා වෙන්නේ සුදේශික ගෝත්‍රික ජන කණ්ඩායම්. ඇතරම සුරිනාමය සැලකෙන්නේ බහුවාර්ගික ජන කණ්ඩායම් සහිත රටක් විදියට. ඒ අනුව මෙහි විශාලම ජන කණ්ඩායම් විදියට සැලකෙන්නේ ඉන්දියන් ජාතිකයන්. රටේ ජනගහනය 27.4%ක්ම ඉන්දියන් ජාතිකයන් ජීවත් වෙනවා. මීට අමතරව සුරිනාමයේ වැඩි වශයෙන් ජීවත් වෙන්නේ අප්‍රිකානු, ඇමරින්දියානු, ජවානි සහ චීන ජන කණ්ඩායම්. ඒ වගේම රට අභ්‍යන්තරයේ වනාන්තර ප්‍රදේශ තුල සැලකිය යුතු ගෝත්‍රික ජන කණ්ඩායම් ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඇතරම මේ කලාපය තුල විශාල වශයෙන් බහුවාර්ගික ජන කණ්ඩායම් ජීවත් වෙනවා. අපි මීට පෙර සුරිනාමයේ අසල්වැසි ගායනාව පිළිබඳ වීඩියෝවක් ඉදිරිපත් කළා. එහිත් විශාලම ජන කණ්ඩායම වන්නේ ඉන්දියන්. ඒ නිසා මේ රටවල් දෙක තුල විශාල ජන කණ්ඩායම් ප්‍රමාණයක්, ආගම් ප්‍රමාණයක් සහ භාෂා ප්‍රමාණයක් පවතිනවා. නමුත් මේ කලාපයේ සැලකෙන්නේ ආගමික සහ සංස්කෘතික ගැටීම් අඩුම කලාපයක් විදියට. උදාහරණයක් විදියට අසල්වැසි ගායනාවේ ජනාධිපති වෙන්නේ මුස්ලිම් ජාතික ඉර්ෆාන් අලි මහතා. නමුත් ගායනාවේ ජනගහණයෙන් මුස්ලිම් ජාතිකයන් සිටින්නේ 6%ක් පමණයි. ඒ වගේම අද වීඩියෝවෙන් කතා කරන සුරිනාමයේ ජනාධිපති වන්නේ ඉන්දියන් සම්භවයක් තිබෙන චාන් සැන්ටෝකි මහතා. නමුත් මේ ප්‍රදේශය තුල ආගමික සහ සංස්කෘතික ගැටලු අඩු වුණත් සාපේක්ෂව අපරාධ අනුපාතය ඉහළයි. මොකද දකුණු ඇමරිකාව කියන්නේ ලෝකයේ අපරාධ අනුපාතයේ ඉහළම කලාපයක්. උදාහරණයක් විදියට මේ ආශ්‍රිත රටවල් වන බ්‍රසීලය, වෙනිසුලාව සහ කොලොම්බියාව ලෝකේ භයානකම රටවල් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම සාපේක්ෂව ගායනාවෙත් අපරාධ අනුපාතය ඉහළයි. නමුත් වාසනාවකට වගේ අද වීඩියෝවෙන් කතා කරන සුරිනාමය අසල්වැසි රටවලට සාපේක්ෂව තරමක් ආරක්ෂිත රටක් විදියට සැලකෙන්නේ. ඒ අනුව සංචාරකයන්ට තරමක් හොඳ රටක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්. නමුත් මේ රටේ සංචාරක ආකර්ෂණයක් දිනාගත් ස්ථාන පවතින්නේ ඉතාමත්ම සුළු වශයෙන්. එම ස්ථානවලට ප්‍රවිෂ්ඨ වීම ඉතාමත්ම දුෂ්කර සහ භයානක බවටයි වාර්තා වෙන්නේ.
මොකද මෙහි සංචාරක ආකර්ෂණයේ වැඩි වශයෙන් පවතින රට අභ්‍යන්තරව ගෝත්‍රිකයන් ජීවත්වන ප්‍රදේශවල වැඩි වශයෙන් ඒ ප්‍රදේශවලට ප්‍රවිෂ්ඨ වෙන්න සිද්ධ වෙන්නේ ගංගා වලින්. නමුත් මෙහි ඇමසන් වනාන්තරයේ සිට ගලා එන ගංගා ඉතාමත්ම ප්‍රචණ්ඩ බවට වාර්තා වෙනවා. ඒ නිසා මේ සැලකෙන්නේ රට අභ්‍යන්තර ප්‍රවාහනයේ ඉතාමත්ම අනතුරුදායක රටක් විදියට. බොහෝ දෙනෙක්ට ගැටලුවක් තියෙනවා මේ ප්‍රදේශවල වැඩි වශයෙන් ආසියානු ඉන්දියානුවන් ජීවත් වෙන්නේ කොහොමද කියන එක. ඇතරම දකුණු ඇමරිකානු මහද්වීපයේ තිබෙන රටවල් අතරින් එකම නෙදර්ලන්ත යටත් විජිතය විදියට සැලකෙන්නේ සුරිනාමය. ඒ වගේම එකම බ්‍රිතාන්‍ය යටත් විජිතය වෙන්නේ ගයනාව. නමුත් මේක වැරදියට වටහා ගන්න එපා. මේ කියන්නේ මහද්වීපයේ තුල ඇති රටවල් පමණයි. මේට අමතරව සැලකිය යුතු කැරිබියන් දූපත් ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය යටත් විජිත විදියට පැවතුනා. කෙසේ වෙතත් මහද්වීප තුල බ්‍රිතාන්‍ය සහ ලන්දේසි ජනපදවන්නේ ගයනාව සහ සුරිනාමය පමණයි. මේට අමතරව දකුණු ඇමරිකානු මහද්වීපයේ අනෙකුත් සියලුම රටවල් යටත්ව පැවතුනේ ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට. එයින් විශාලම රටවන බ්‍රසීලයේ පෘතුගාලයට යටත්ව පැවති අතර අනෙකුත් සියලුම රටවල් යටත්ුනේ ස්පාඤ්ඤයට. ඒ වගේම මේ ආශ්‍රිතව ප්‍රංශයේ කොටසකුත් පිහිටා තිබෙනවා. ඇතරම එය ස්වාධීන රටක් නෙමෙයි. ඒ ප්‍රංශයේම කොටසක්. එය හඳුන්වන්නේ ප්‍රංශ ගයනාව නමින්. ඇතරම ඒ කාල සීමාව තුළ ආසියාවෙත් අප්‍රිකාවෙත් සැලකිය යුතු රටවල් ප්‍රමාණයක් ලන්දේසි සහ ඉංග්‍රීසි යටත් විජිත විදියට පැවතුණා. ඉතින් ඔබ දන්නවා ආසියාව සහ අප්‍රිකාව කියන්නේ ජනගහණය අධික ප්‍රදේශ. නමුත් ඒවකට දකුණු ඇමරිකාවේ උතුරු ප්‍රදේශවල වැඩි වශයෙන් පැවතුනේ ඝන වනාන්තර. ඒ වගේම ඒ ප්‍රදේශවල සෝදේශික ගෝත්‍රික ජන කණ්ඩායම් සැලකිය යුතු ප්‍රමාණයක් ජීවත් වුණා. නමුත් ඔවුන් කිසිසේත්ම බ්‍රිතාන්‍යයන් සහ ලන්දේසීන් සමග සමීපව කටයුතු කළේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ඔවුන්ගේ භූමීන් වෙනුවෙන් සටන් කළා. ඒ නිසා බොහෝ ඉතිහාස වාර්තාවල සඳහන් වෙන්නේ බ්‍රිතාන්‍ය සහ ලන්දේසීන් විසින් මේ ප්‍රදේශවල සිටි ගෝත්‍රිකයන් විශාල වශයෙන් ඝාතනය කළ බවයි. ඒ කාලයේ වෙද්දි මේ රටවල් දෙකටම අවශ්‍ය වෙනවා මේ ප්‍රදේශවල වගා කරන්න. නමුත් වගා කරන්න ශ්‍රමය තිබුණේ නැහැ. ඒ කියන්නේ මිනිස්සු හිටියේ නැහැ. ඒ නිසා ඔවුන් තීරණය කරනවා ආසියාවෙන් සහ ආෆ්‍රිකාවෙන් විශේෂයෙන්ම ඉන්දියාවෙන් වතුකම්කරුවන් මේ ප්‍රදේශවලට ගෙනියන්න. එහි ප්‍රතිඵලයක් විදියට තමයි වර්තමානයේ වෙද්දිත් මේ ප්‍රදේශවල වැඩි වශයෙන් ඉන්දිය සම්භවයක් ඇති පුද්ගලයන් ජීවත් වෙන්නේ. මේ නිසා වර්තමානයේ වෙද්දි සුරිනාමයේ ප්‍රධානම ආගම් වෙන්නේ ක්‍රිස්තියානි, හින්දු සහ ඉස්ලාම්. ඒ වගේම රටේ නිල භාෂාව වෙන්නේ ඩච්. ඒ කියන්නේ ලන්දේසි භාෂාව. ඊට අමතරව රට තුල භාවිත වන භාෂාවන් වෙන්නේ හින්දි, ඉංග්‍රීසි, සුරිනාම්, මලයාලම්, පෘතුගීසි සහ තවත් ගෝත්‍රික භාෂා කිහිපයක්. අවසාන වශයෙන් රටේ ආර්ථිකය සහ ජීවන තත්ත්වය පිළිබඳ සොයා බලමු. ලෝක බැංකු වර්ගීකරණයට අනුව සුරිනාමය සැලකෙන්නේ මධ්‍යම ආදායම්ලාභී රටක් විදියට. 2023 වර්ෂයේ වෙද්දි මෙහි ඒකපුද්ගල දල්දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 4880ක් පමණයි. මෙහි ආර්ථිකයට ප්‍රධාන වශයෙන් දායකත්වය දක්වන්නේ බොක්සයිට්, ඛනිජ තෙල්, රත්රන් සහ කෘෂිකාර්මික නිෂ්පාදන. ඒ වගේම රටේ ජීවන තත්ත්වය ප්‍රදේශ අනුව විශාල වශයෙන් වෙනස් වෙනවා. මෙහි අගනුවර සහ උතුරු ප්‍රදේශවල තර්මක හොඳ යටිතල පහසුකම් තිබෙන බවට වාර්තා වෙනවා. නමුත් රට අභ්‍යන්තරයේ පවතින ඉතාමත්ම පහළ ජීවන මට්ටමක්. එම ප්‍රදේශවල විදුලිය, සෞඛ්‍ය සහ ප්‍රවාහන පහසුකම් පවා ඉතාමත්ම දුර්වල මට්ටමකයි පවතින්නේ. කෙසේ වෙතත් මොවුන් මානව සංවර්ධන දර්ශකයෙන් රැඳී සිටින්නේ 99 වෙනි ස්ථානයේ. අපි මීට පෙර වීඩියෝවක් සිදු කළා මෑතකදී ධනවත් වූ රටක් වන ගයනාව පිළිබඳව. ඔවුන් මානව සංවර්ධන දර්ශකයෙන් රැඳී සිටින්නේ 109 වෙනි ස්ථානයේ. ඒ අනුව ගයනාවට සාපේක්ෂව මෙය දුප්පත් උනත් මානව සංවර්ධනයේ තරමක් හොඳ මට්ටමකින් පවතිනවා. ඇතන මානව සංවර්ධන දර්ශකයෙන් ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ 72 වෙනි ස්ථානයේ. ඒ වගේම ශ්‍රී ලංකා පාස්පෝර්ට් හිමියන්ට ඊ වීසා සහ ප්‍රී වීසා ලබා දෙන රටවල් පවතින්නේ ඉතාමත්ම සුළු වශයෙන්. ඒ අතරින් ශ්‍රී ලාංකිකයන්ට ඊ වීසා ලබා දෙන රටක් විදියට සුරිනාමය හඳුන්වන්න පුළුවන්. කෙසේ වෙතත් මේ ප්‍රදේශවලට සංචාරය කිරීම ඉතාමත්ම දුෂ්කර වගේම වියදම් අධිකයි. ඒ වගේම සංචාරයක් සඳහා ගියත් මේ ප්‍රදේශවල සංචාරක ස්ථාන ඉතාමත්ම අඩුයි. ඒ නිසා ශ්‍රී ලංකා පාස්පෝර්ට් හිමියන්ට ඊ වීසා ලබා දුන්නත් ශ්‍රී ලාංකිකයන්ට කිසිම වටිනාකමක් නැති රටක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්. උදාහරණයක් විදියට මේ ප්‍රදේශයේ රටකට යන්න සහ එන්න ගුවන් ගමන් සඳහාම ලක්ෂ 10කට වැඩි මුදලක් වියදම් කරන්න සිද්ධ වෙනවා. මේ වීඩියෝ අස් සමගින් අපි දකුණු ඇමරිකාවේ සියලුම රටවල් පිළිබඳ වීඩියෝ සිදු කළා. වීඩියෝ සියල්ලම නරඹපු නැති අය ඒ වීඩියෝත් නරඹන්න කියලා මතක් කරනවා. ඒ වගේම අපිව subscribe කරන්න අමතක කරන්න එපා. සුබ දවසක් හැම දෙනෙක්ටම.